අද දෙනවා මම කාට හරි උගන්නා. කවුද කැමති උගන්නා? ඔබට ඉගෙන ගන්න ඕන නම් ඔබ කළ යුතුම දෙයක් තමයි ළමයි තව කාට හරි උගන්නා. ආයි ජීවිතේට අමතක වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට ඔයාලා ඉස්කෝලේ උගන්නන ගුරුවරුන්ට අමතක වෙන්නේ නැහැ. මොකද ගුරුවරු උගන්නා ළමයිට අමතක නැහැ. ළමයි උගන්නන්නේ නැහැ. उत्तर के बुद्धि पलवी पिटे प्रश्न उत्तर मम उदव कर බලව්වේ වත්තේ තිබුණු ගස් මොනවාද කියලා අහනකොට ලියන්න ඕනේ පේර ගස් තියෙනවා කහට ගස කජු ගස හා පැණිවරකා ගස ආ එතකොට තියෙනවා කියලා ලියන්නේ නැහැ මොනවද කියන්නේ මොනවද තියෙන ගස් පේර ගස් කටු මේ කහට ගස කජු ගස පැණිවරකා ගස හා තව තව මොනවා හරි වෙනස් උත්තර තියලා ඉන්නවද मारुनाड प्रश्न आपने मारुनाड गटे मुझे कहट गस नी गस कजु गस पनीमरक गस तब उत्तर तीन राइट बुद्धि दिखे किया देवी प्रश्न सुनील खड़ागत्ते मुनवाद सुनील खड़ागत्ते अबुल पेर उत्तर उत्तर ඔබ සම්පූර්ණයෙන්ම වැරදි අනිවාර්යෙන් සංඥකය තිබිය යුතුමයි ඕකේ හරි යම් ඉස්සරහ සංඥක අකුරක් යෙදී ඇති වචනය සොයා ලියන්න මොනවද තේ ඇඹුල් ඇඹුල් කියන එකත් හරි වෙන ඉංග ඉංග තව तब काट हरे उत्तर तीरों ना किया ना मैं आठ आमतौर पर वैसे उत्तर तीरों ना किया ना दे मैं मेरे को तो छेदे आश्चर्य पास्ता वाला तो उत्तर लिया दी क्या लक्खरे अनुभव समाहर लक्ष्मण लगने के लिए एम्बुल एम्बुल क्यों हुआ एम्बुल क्यों हुआ इंगा क्यों हुआ ये आमतौर पर हरे उधर ही लग क्या डे ළඟා යන අදහස දෙන වචනයක් සොයා ලියන්න මොකක්ද සේන්දු සේන්දු වෙන මොකවත් බෑ සේන්දු කියන වචනේ විතරමයි තියෙන්නේ පේර ළඳට සේන්දු විය කියලා ලියන්නත් බෑ ළඟා විය කියලා කිව්වොත් සේන්දු විය ළඟා කියන අදහස පමණ නම් සේන්දුම විතරයි රයිට් ඊළඟ බුද්ධිනි අතීත කාලේ ඒක වචන ක්‍රියාපදයක් සොයා ලියන්න. ගත්තේ වෙන බැස්සේ හා ගියේ හා සකෑවේ හරි. දැන් මේ කියන ඕනම ක්‍රියාපදයකින් එකයි ලියන්න ඕන. හොඳට මතක තියාගන්න. මේ කියන ක්‍රියාපදයකින් එකයි ලියන්න ඕන ඔබ දෙක තුනක් ලියලා තිබ්බොත් ඔබට විභාගෙදි වැරද්දා ඒ නිසා අහන ප්‍රශ්නෙටම උත්තරේ ලියන්න ඕන ක්‍රියාපදයක් ලියන්න කිව්වොත් අතීත කාල එකයි ලියන්න හරි වැස්සේය ගියේය පැන්නේය කියාවේ ගත්තේ රයිට් ඕකේ උද්දිරි දෙවෙනි ප්‍රශ්නේ उत्तर
ඊළඟ දෙවෙනි එකේ පූ කියලා යදුවොත් පූසා කියන එක හරහට යනවා පූජාව කියන එක පල්ලෙහාට යනවා එතකොට පූ කියන අකුර තමයි ඒකට හරියන්නේ very good දැන් බූර්වා කියන සතා ඇහලා ඇතිනි බූර්වා කියන දේ හැමෝටම වරද්දක් කරපහම බූර්වා කියනවා සමහර ඔකට අර්ථයක් දියා දෙන බූ කියන එකෙන් බුද්ධිමත් රුවා කියන එකෙන් රුයල්නම නෙවෙයි ඉතින් රූමත් වා යන්නේ වාසනාවන්තය බුද්ධිමත් රූමත් වාසනාවන්තයන් බූර්වා කියන්නේ සබ් බූර්වා කියලා අහුවට ප්‍රශ්නයක් කරගන්න අපි තුන් බයින වෙලාවකට පන්ති බූර්වා කි එහෙන් බයින නම් හොඳ නෑ ඉතින් ඔයාලට කියනවා ඉතින් හරි ආ තුන් වෙනි ප්‍රශ්නේ බුද්ධිනි කියන්න පහත තේරි වල තේරි මේ තේරවිලි වල අදාළ පිළිතුර ඉදිරියෙන් ඇති ස්ථාන මත ලියන්න පෙට්ටි ගොඩයි රෝද ගොඩයි පූ කියමේ වේගෙන් යයි එහෙනම් සෙ දුම්රිය ආ කෝච්චිය කියලා ලියලා තිබ්බ ප්‍රශ්නයක් නෑ හොඳේ ඊළඟ අවයි වැස්සයි ඇති විට අහස පුරා පාට හතයි දේ දුන්න හරි ඔබට මේ වට ලකුණු දා ගන්න එක බබ ඔබට ෆොටෝ එකක් ගහලා එවන්නම් මෙන්න මේකට මෙච්චරයි මේකට මෙච්චරයි මීට කලින් පේපර් එකට මම ලිව්වා හොඳේ ආ හරි බුද්ධිනේ හොඳයි වෙරි ගුඩ් අපි වෙන කෙනෙකුට දෙන අවස්ථාවක් උගන්වන්නට සර් දිසජි කියනවා දිසජි ගුඩ් ගුඩ් හරි දිසජි බාර ගත්තා අපි දිසජි දෙන අවස්ථාවක් ඔබ පුළුවන් නම් ගෙදර උගන්වන්න කෙනෙක් නැත්තම් බලු පැටියට හරි කමන්න උගන්වන්න ආයමතක වෙන්නේ රයිට් දිසජි කියමු මේ ඉන්නවා ටක් ටක් ගානක් කටු කැරකෙනවා කියන්න මගේ නම එහෙනම් ඔල්ලෝසුස බිත්‍යෝලෝසු කියලා තිබ්බ ප්‍රශ්නයක් නෑ හොඳේ ඊළඟ සමානාර්ථ පද ලියන්න පාර පාර නම් මාර්ගය ගැල නම් කරත්තය ආ අරකට මඟ කියලා තිබ්බ ප්‍රශ්නයක් නෑ හොඳේ ඊළඟ ස්ත්‍රීලිංග නාම පදේ ලියන්න රජ රජින රජින කියලා ලියද්දි රයන්නම ලියන්නත් උන නයන්න දාන්තජ වෙන්න ඕන හොඳේ හරි ගෙව් ගොවියා ගෙවිලිය හරි ඊට පස්සේ බහුවචන පදේ ලියන්න නරියා නරි ස අලියා අලි ඔව් ඔව් මොකද පස්සේ තියෙනවා ළමයිකුට ඕකේ ස ගෙවිලිය කියනකොට ලයන්න මුර්ධජනත් ඇරෙද ළමයි ගෙවිලිය මුර්ධජනත් ලියන්නේ ලයන්න නෑ 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 දාම්පජ වෙන්න ඕන නෑ දාම්පජ වෙන්න ඕන ගෙවිලිය මූර්ති දිලියන්නේ හරි ඊළඟ 6 6 සිස්තරට සුදුසු වචනේ ලියන්න අපි 6ට 6ට කිව්වද අපි නරියා නරි මේ නරියෝ කියලා ලියපු කෙනෙක් ඉන්නවද නරියෝ කියලා ලියපු කෙනෙක් ඉන්නවද නරියෝ නෑ අලියෝ නෑ සර් නෑ ආ මොකද අපි අග අකුර කපා දැමීමෙන් බහුවචන කරන නාම පද වර්ග තියෙනවා නරියා නරියා ලියා අලි කොටියා කොටි කුටුව මුටු සර් ඒ වගේ ඔව් යස් කියන්න 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 මොකද ප්‍රශ්නේ සෝරි නෝ හෙලෝ ප්‍රශ්න කාණ්ඩ ගියේ කියන්න නෝ සර් ඔව් එහෙනම් සර් ඊළඟ එක කියන්න ගැල කියන එකට කණ්ඩායම වැරදිද මොකේද ගැල කියන එකට ආ ගැල කියන්නේ කරත්තේව තමයි දරුව ඈ ඔව් කණ්ඩායම සර් ඊළඟ එක කියන්නද ආ අර ඉස්සලා කියව දිසජෙම කියන්න දිසජනේ කිව්වේ ඔව් हां හත්වෙනි එකේ පොඩ්ඩක් පොඩකේ හත්වෙනි එකේ පොඩි වැරද්දක් තියෙනවා මේ ඉන්දිකටුව සංඥක දාන්න බෑ මම එදත් කිව්වා වැරද්දක් තිබ්බා කියලා මේකේ සංඥකය ඊවත් කරගන්න කරුණා කරලා නැත්තම් වැරද්දක් කියනවා වෙනවා හරි හරි තියාගන්න ඉෂ්ට කියන්න හරි මොනවද ඉස්තන්ද සුසු වචනේ ලියන ඉන්දිකටුවයි නූලයි වගේ ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ එක පිල්ලමක් අත වෙනස් වෙන බෑ හොඳේ පිල්ලමක් හරි විහාට නෑට මාරුනොත් ඔබ වැරදි නිසා හැම වරද්දන්න බෑ හරි යන් ඉස්සරහට යුගල පද සම්පූර්ණ කරන්න සිරිත් විරිත්
තෑගි භෝග ආ භෝග කියද ඔය බව භෝග තමයි අනිත් භෝග බෑ ළමයි මම මේක කෙලින්ම ගුරුවත් පුතේම තමයි අරගෙන තියෙන්නේ එතකොට මං ගුරුවත් පුතේ තියෙන ඒවා කිසිදු වෙනසක් කරන්නේ නැහැ හැබැයි මොකද නිදහස් උත්සවය කියන්නේ කියලා ප්‍රශ්නාර්ථ ලකුණු තමයි තියෙන්නේ මේකට උඩු යුගලකම දානවාද නැද්ද කියලා පොඩි ගැටලුවක් තියෙනවා හරිනම් දාන්න බෑ මොකද්ද නිදහස් උත්සවය කියන්නේ සමන් ඇසුවේ ආන් එහෙම අහන එක්කෙනා ඉන්නවනම් ඉන්නවනම් මේකට උඩු යුගලකම දාන්න වෙනවා හොඳයි හැබැයි ඉතින් ගුරුවත් පුතේ මෙහෙම තීරණ නිසා තමයි ඔබට උදුගලකම මේක පේනවනේ උදුගු දාලා වගේ ආ ඔක පොතේ තියෙන විදිය හොඳයි හරි ඊළඟ ජය වේවා හර්ෂාදී ලකුණු හර්ෂාදී ලකුණු පහත වැක්කි ලිඛිත බසට හරවා ලියන්න මම මල් පැලයක් සිටවමි ඌ බිත්තේ දෙග්ගේ බඩ ගානවා ඌ බිත්තිය දිගේ බඩ ගායි පහත අකුරු වල ඇති පිල්ලන් නම් කරන්න නි කෙටි ස්පිල්ල පි දික් ස්පිල්ල දැන් මේකේ තියෙන විදිහද කියන්නේ ඔයාලියලා තියෙන විදිහද කියන්නේ මල්ලියලා තියෙන විදිහ very good very good boy very good හරි next one chance කවුද ගන්නෙ ප්‍රේම අයින්දි කියන දීගෙන ප්‍රේමිනුකි මට ඇහුනේ මයින්දි කියන නම තමයි ඉස්සරලාම ඇහුනේ හරි මයින්දි කියමු පහත අකුරු හඳුන්වන නාමය වරහන් තුලින් තෝරා හිස්තැන මත ලියන්න සයන්න දන්තජ සයන්න තාලුජ තුන්වෙනි සයන්න මූර්තජ හරි ඊළඟ අද්දවත් වචනයක් ලැබීම සඳහා හිස්තැනට ආ යුතු අකුරු වරහන් තුලින් දෝරා හිස්තැන මත ලියන්න. කුරුළු කියද්දි දන්ත දෙලියන්න. දන්ත ජලු නිකල්ලු කියලා කියන්නේ සමහරු නේද? හරි ඊළඟ. ගැහණු කියද්දි දන්ත ද නියන්න. ගුඩ්. සරණේ. ඊළඟ. පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍යවල අර්ථය සිංහල භාෂාවෙන් ලියන්න. Happy New Year to you. ඒ කියන්නේ ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා. Who can do? කාටද? පොඩක්ින්. දැන් ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ওই විදිහටම නැතුව වෙන විදිහකට කියපු කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න. සුබ අලුත් අවුරුද්දක් ඔබට කියලා වැරදිද? අහුන් ණය පාරක් අහමු. මොකද? අහන්න සුබ අලුත් අවුරුද්දක් ඔබට කියන එක වැරදිද සුබ අලුත් අවුරුද්දක් ඔබට ඕකේ ප්‍රශ්නයක් නැහැ හරි වේද ඔබට සුබ අලුත් අවුරුද්දක් ඕකේ 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 මේ මේ කියලා මෙතන වේවා කියලා අත්‍යන්තයෙන් නැහැ නේ හරි ප්‍රශ්නයක් නැහැ ඊළඟ කියන්නේ Who can do? ඒ කියන්නේ කාට මේ කාටද කරන්න පුළුවන්? ආහා කාටද කළ හැක්කේ? කළ හැක්කේ කාටද? Who can do it? ඔහුට කර ඔහුට පුළුවන් මොනවාද කරන්නේ? අහුන්නේ. මොකද්ද? Sir, who can do? ඔහුට පුළුවන් මොනවාද වැරදිද? Who can කාටද? Who Who is කවුද? Who can do? Can do? හරිද? අහුන්නේ. කාටද පුළුවන් හරිද? මොකද්ද? කාටද? කාටද කරන්න පුළුවන්? ඕකේ. ඕකේ. කාටද කරන්න පුළුවන්? ඕකේ. හරි. සර් කාටද පුළුවන්? කාටද පුළුවන්? ඇයි එතකොට do කියන එක කරන්න කියන එක තියෙන්න බෑ? do does can karana kena dasne ethe thiyen kaatada puluwan who can do it neida kaatada eka karanna puluwan who can do it kaatada eka karanna puluwan ekota can do karanna puluwan de kiyana eken can do who kaatada kaatada karanna puluwan
කාටද කළ හැක්කේ ඒ අදහස තියෙන්න ඕනේ හරි ඊළඟයක් ඊළඟට මම කියන්න අහත සඳහන් පින්තූර වලින් පෙන්වන සතුන් සඳහා ඉංග්‍රීසියෙන් භාවිත කරන වචන ඉංග්‍රීසි අකුරෙන් ලියන්න D O G dog P A double R rot parrot පහත සඳහන් ඉංග්‍රීසි වචන වල අර්ථය සිංහල අකුරෙන් ලියන්න playground කියන්නේ ක්‍රීඩා පිට්ටනියට main hall කියන්නේ ප්‍රධාන ශාලාවට පහත සඳහන් දෙමළ වචන වල අර්ථය සිංහලෙන් ලියන්න පාඩුංගල් කියන්නේ පාඩුංගල් කියන්නේ ගයන්න හරි පාරුංගල් කියන්නේ බලන්න good ඊළඟ පහත සඳහන් පහත දෙමළ ඒ සර් ප්ලේග්‍රවුන්ඩ් කියන එකට සෙල්ලම් මිදුල වැරදීද සෙල්ලම් මිදුලට අපි මිදුල කියන වචනේ නම් එතන ග්‍රවුන්ඩ් කියන්නේ පිට්ටනිය කියන එකනේ සෙල්ලම් පිට්ටනිය මිසක් සෙල්ලම් මිදුල කියන්න බෑ ඒකට පිට්ටනිය තමයි ග්‍රවුන්ඩ් ප්ලේග්‍රවුන්ඩ් एक हादला हरिदा का पीड़ा पीटिए सेल्ला पीटनी सेल्ला मिदुला मैं मिदुला टेबल में अच्छा नहीं आती ना देख दीजिए तीनों ने मुका दो सेलोंग मुका आये पारा क्यों कंपाउंड कंपाउंड तीनों ने මං ආදින කම්පවුන්ඩ් කියලා වචනේ අහලා තියෙනවා. ඔය සර්ච් කරලා පොඩ බලන්න. මිදුල මිදුල ඉංග්‍රීසියෙම හොඩා වෙන බලන්න. වෙන වචනයක් තියෙන. හොඳේ. හරි. කම්පවුන්ඩ් වගේ මට මතක හැදෙන්න තියෙන. ලෝන් කියන ලෝන් මොකද අකුරු කියන්නේ ලෝන් කියන එකේ? ඒ දෙකම සර්ච් කරලා බලන්න. බලලා ගෲප් එකකට දාන්න. හොඳේ? L O N G अमालिया पीरिस अमालिया ने अमालिया ओ पीरिस उसे इसलिए ना अंक दाहना में ऐसी तरह हाथलिए तक एक-एक प्रश्न वाले से सुधु से पिलेतुरा दिया थी पिलेतुरा अतरें तोरा है यात्री नीलक का दिन ने आज बाहुले वा देखिए है के आपने प्रदेश है आह ओके हरी पहाड़ क्रिया कारक में परीक्षा कराने हाँ මෙන් ජලය පිරිසිදු කර හැකි දැයි සොයා බැලීම. හා ඔව් යස්. අපේ වැටුණු කෙනෙක් කළ යුතු දෙයක් නොවන්නේ. ජලය නොවන්නේ මේ දිය යටදී හුස්ම ගැනීම. දිය යටදී හුස්ම ගත්තොත් මොකද වෙන්නේ වාලිය? හුස්ම ගද්දිත් අර මැරෙන්න පුළුවන් නේ සර් හුස්ම ගන්න. ඒක තමයි. අපේ නහර වලට ගිහලා මැරෙන්න පුළුවන් තමයි. හා good. मूल भाग है पेट अपने वाक्य में रहो तमन्ने इलाक अन्ना राइट ओके बिना क्यों कले ये तो बैठूना कले ये तो देख नवाने दिए ही गिले ना आये तो मैं दिए ही गिले ना आये वो वीडियो क्रीम में आपे गुड़ाक का यह में करना वाक किन्हीं बैठूना अभी यह बीयर का नुस्सा कराने में वीडियो कर ला YouTube अपलोड करना तमाय Facebook अपलोड करना तमाय दें पूर्ण दिलाती हूँ मेरा दी ये उन्हें बिना ताय जलेरे बैठने तो उठ आप उदाव करान अभी ये कट पाई नहीं रहे मो गुड़ा गांड या वो गांडे के रा वातुलोट पहले ला अभी मेरे ने ने हम विशेष हथियार वक्ती रोना वितरणी वाली करान नो ඉෂෝ දෙන්නා ගිරේර නිසා ගුරුතුමා බැන්න බේර ගන්න තුන් දෙනාම මලා හොඳේ හරි උත්තරේ 3 ඊළඟ මස්ජිදේ
නැති ආගම් ආගමික ස්ථානය අයත් ආගම වන්නේ ඉස්ලාම් ආගම. ආ ගුඩ්. මට කියන්න ඔයා 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 කියන්න දරු Hindu ආගමේ ආගමික ස්ථානය මොකද්ද? මේ කොහෙද? කොහෙද ගුඩ්. කතෝලික? මේ පල්ලිය. 24 වෙනි ප්‍රශ්නේ. පහත මාර්ග සංඥාව සංඥාවෙන් අදහස් කරන්නේ. පදි මේ නිශ්ශබ්ද ගමන් මේ වාහන නතර කිරීමේ තහනම්. ආ වාහන නෝ පාකින් කියන එක නේද? වාහන නතර කිරීම තහනම්. ගුඩ්. ඊළඟ මගී ප්‍රවාහනය බස් රථයක සවිකර ඇති රෝද ගණන වන්නේ 6යි. කොහොමද රෝද 6 එන්නේ මට කියන්න ඔගෙන විදිය. 6ක් කියන්නේ සර් මේ 6ක් එන බස් එකක 6යි නේ සර් තියෙන්නේ රෝද. කොහොමද ඉස්සරහට කීයද පිටිපස්සට එන්නේ කොහොමද? සර් පිටිපස්සට 2 2 ඉස්සර. මම ඉන්නේ මේ අහන්නේ මං අහන්නේ පීරිස්කින් අහන්නේ. තා කියන්නකෝ පීරිස්. 1යි පිටිපස්සට 2යි නේ සර්. මොකක් ඉස්සරහට? ඉස්සරහට 2යි පිටිපස්සට 2යි නේ. ඉස්සරහට 2යි පිටිපස්සට 2යි 4යි. 6ක් කරනවා. අනිත් පැත්තේ රෝදත් එක්ක. හා හා හා. ඉස්සරහේ එක පැත්තකට රෝද ගන්න දෙපැත්තට රෝද 2යි නේද අමාලියා? ඔව්. පිටිපස්සේ දෙපැත්තටම රෝද 2 2 4ක් තියෙනවා නේද? ඔව්. ආ රයිට් ඕකේ ඕකේ. හරි. ඊළඟ පොදු වාහන ලක්ෂණයක් නොවන්නේ. ආ. මොකක්ද? බර 90 ගාස්තු තීරණය කිරීම. ආ මොකද පොදු වාහනයක බර වැඩි කියලා ගණන් ගන්නෑ. එහෙනම් පොදු වාහනයක ගාස්තු තීන්දුව කරන්නේ කොහොමද දරුවෝ? වයස 90ද ජන වර්ගය 90ද උස 90ද බර 90ද? සේ වයස 90. වෙරි ගුඩ්. ඔයාගේ ටෝන් එක බොහොම ශක්තිමත් හඬක් තියෙන හොඳේ. කතා හෙම කරනවද නිකම් මේ රැස්සී මොලේ හ්ම් ඔව් සර් ඒක තමයි ආගේ තියෙන හොඳ ටෆ් වොයිස් එකක් තියෙන හොඳ හොඳට ඇහෙනවා අපිට රයිට් ඕකේ ඊළඟ කීයද 27 27 ප්‍රශ්නයේ සර් මම මේ පේපරේ භාගයයි මේක වැදිලා තියෙන්නේ ඒක නිසා ඒකේ අකුරු ටික පේන්නේ නැහැ ආ පොදු වාහන සඳහා උදාහරණයක් වන්නේ කියලා තියෙන්නේ ඔබට ඒක පේන්නේ නැත්නම් ඔබට ඔබට දාලා තියෙන PDF එක පේනවා හොඳේ පොදු වාහන සඳහා උදාහරණයක් වන්නේ මගී පාරු මෝටර් රථය සහ පාපැදිය මොකක්ද අහන්නේ මගී පාරුවද මෝටර් රථයේද පාපැදිය සර් පාපැදිය ගන්න බෑනේ මගී පාරුව ඉස්සරනේ සර් පාවිච්චි කරේ ඔව් මෝටර් රථයේ දැන් මේ මිනිස්සුම අරන් යන්නේ මේ පොදු මගී ප්‍රවාහනයකට ගන්නවනේ මෝටර් රථයේ ඒ කියන්නේ කාර් එක පොදු මගී ප්‍රවාහනයක් විදිහට පාවිච්චි වෙනවද සෑ මගී පාරු අමාලියා ගියාද සෑ ඉන්නවා අමාලියාගේ තර්කය තා හොඳයි වෙරි ගුඩ් මෙහෙම දරුව මෝටර් රථ නම් ටැක්සි සේවිස් එකකුත් නම් තියෙනවා තමයි ඔබේ එහෙම එකකුත් තියෙනවා ටැක්සි තියෙනවානේ පික් පික් කියෝ තියෙන පොදු වාහන ඉතින් කාරණිකාව වලට දැනුත් ඔය මගී පාරු තියෙනවා හොඳේ මේ පොදු වාහන උදාහරණෙ මගී පාරුව තමයි ගුඩ් වෙරි ගුඩ් හොඳයි එපිටු ඉවරයි අපි යනවා ඊළඟ කෙනාව අල්ල ගන්න මේ විහන් කතා කරන මට තේරෙනවා විහන් ඉන්නවද ඉන්නවද එහෙනම් කියපු උත්තර ටික බලන්න 28 ඉඳලා දඩු වශයෙන් සිටවිය හැකි භෝගයක් වන්නේ මඤ්ඤොක්ක. ආ. මඤ්ඤොක්ක මේ මඤ්ඤොක්ක. ආ. ඊළඟ ආහිත භාවිතා කරන්නේ හේන් වගාවට තෙල් සීදීම සඳහා කුඹුරු වැට සඳහා තෙල් සීදීම සඳහා. ආ. සෙක්කු ඇදගෙන යන්නමු අර ඒකට කවුද පාවිච්චි කරන සතා? ආ. ආරක ගවයා වෙනුවට ඕනනම් දැන් මම දැක්ක ලෑන්ඩ් මාස්ටර් හයි කරලා තියනවා කරගෙන ඉන්නේ. හරි ඊළඟ 30 පහත උපකරණය වන්නේ අඳුමිටිය. එන්නේ මෙයා
අඳු පිටියෙන් කරන්න පුළුවන් කාර්ය මොනවද දරු? ඇණයක් ගහලා ගලවන්න. ගලවීම සඳහා ගහන්න පුළුවන් කරවන්න පුළුවන් නේ. දෙකම කරන්න පුළුවන් අඳු පිටිය. හොඳේ. අර මෙන්න මෙතනින් ගහන්නේ අපි අනේ. අනේ ගලවීම සහ අනේ සවි කිරීම සහ ගලවීම. මෙතනින් ගහනවා මෙන්න මේ උල වගේකින් ගලවනවා. ගුඩ්. ඊළඟ කියවන්න විහ क्या किससे कर विहर लेफ्ट ना अबे विहर नो होया कब विहर याद है ना तब विहर तब आपको दूंगी හරි යමක් තල්ලු කිරීම පහසු වෙන්නේ අපිට ළමයි එකවර උස්සන්න උණු ටිකක් අමාරුයි හැබැයි මෙන්න මෙහෙම කම්බේ ස්වභාවය අඩු වුණාම අපට තල්ලු කිරීම පහසු වෙනවා ඒ නිසා අපිට තල්ලු කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් තමයි හොඳයි ඊළඟ सुलाम बाले इन पावी अल बीज वाल के होरा बीज है मेरे को हुलके पावे लेना पहाता कारे संदक्यर में मैदतीर संदे संपूर्ण कहापाट रामतटियक से बबलन दावस रामतटियक से बबलान में पासलों सक पोए दार पासलों सक पोए दार दर आई दाम दूर काले के दी पासलों सक पोए ना उन्हें रामतटियक से बबलन दावस අපි හඳ ගැන වෙනම ඉගෙන ගන්නවා හොඳේ හඳ ගැන වෙනම ඉගෙන ගන්න පාඩමක් තියෙනවා රයිට් මුහුද ආසන්නයේ පිහිටි නගරයක් නොවේ මහනුවර මහනුවර නගරය තමයි ලංකාවේ වැඩිම වායු දූෂණයක් සහිත නගරය හරි ආසයිරි කැන්ඩි ඉන්නවා කියන්නේ අපි කැන්ඩි වල කොල්ලෝ අපි කැන්ඩි වල නේද අය කියලා කියන්න හරි කැවති වුණාට අපි ඉන්නේ කැන්ඩි වල කියලා කිව්වට කැන්ඩි තමයි නුවර තමයි ලංකාවේ එක්තරා අවුරුද්දකදී කරපු පර්යේෂණයකදී වැඩිම වායු දූෂණයක් සහිත නගරය. කොළඹත් නෙවෙයි. කාට හරි කියන්න පුළුවන්ද ඇයි එහෙම වෙන්නේ කියලා? එහෙම මුහුදක් නැති නිසා. එතකොට මුහුදක් නැහැ. ඉතින් නුවර වල ඉතින් ඔව් මුහුදක් මුහුද තිබ්බම මොකද වෙන්නේ? वाहन කොළඹ නගරයේ වායු දූෂණය නැතු වෙන ළමයි මහා මුහුද පැත්තේ ඔව් යස් කියන්න කවුද මේ කඳු වලින් නගරේ වට වෙන නිසා කඳු වලින් නගරේ වට වෙලා තියෙන එක පොඩි සාධාරණ කතාවක් තියෙනවා හද අපි කිව්වොත් කොළඹ හුලම්පාරත් එක්ක කොළඹ වායු දූෂණය වැඩි ඇත්තට නමුත් වාහන ගොඩාක් තියෙනවා කර්මාන්තශාලාවක් තියෙනවා දුම පිට වෙනවා පිට වුණාට ඒව රැඳෙන්නේ නැහැ හුලම් පාරත් එක්ක ගහගෙන රට මැදට එනවා මහනුවර නගරයේ තියෙන්නේ කඳු වලින් වට වෙලා පහත එකක් තමයි හුලම් හමාගෙන යන්න විදිහක් නැහැ ඒ වායු දූෂිත වායු එලෙසම රැඳෙනවා සහ අර ගසාගෙන නේවුවා සමහරට කඳු වල හැප්පිලා නැවත सिद्धि පැංගිරි තෙල් කාන්දමකට ඇදින ද්‍රව්‍යයේ යකඩ සහ වානේ වෙන නැහැ යකඩ සහ වානේ හොඳේ
डेंगू मधुरा वैडियो से दस्तक करने उदय सह सावसका सा परिसावेद हलावत नगर रे आश्रित हो डेंगू रोगी बरपतले से वार्ता वेद इनसा उदय सह सावसका लेदी अब एक एक मलके में उस सहकरण नोड सारा बाक्स के साथ एक वार्ड में कुकुला कुकुला मलक वर्णी पक्षिया संख्या गुड हाथलिस तूने कोहों में तो मेरे तरह हाथसिया हैट हैट आड़ता मैं उत्तर एक इन्ने कोहों में दिखला मर किया अट्टसिया अनु देखेंग एकसिया विषय हाथरा काटू करनो आई हेम करन सर इत्तो कोटे इन्ने संख्या भाई यात्र संख्या भाई एकतु करा हमें इन्ने माँ में उत्तरे और आपी जी मैं आपी मेरे को दान्या की मुझको मैंने मित्र थी ना संख्या वाई मैंने मित्र थी ना संख्या वाई और ये देखकर एक तो करो वहाँ में थमाई क्या होना मित्र ने आह ऐ उन्हें और छुट्टा किन्तु को मैंने मैं आरा नोदान्ना वो कोटुए तुले थी ना संख्या वाई आह ओंदे मैं कोटुए तुला विदान्या ने मैं थी ना संख्या वाई මේ එක එකතු කරපුවාම තමයි 892 ක එන්නේ. එතකොට අපි එකතු කිරීම කියන ගණිත කර්මය සිද්ධ වෙන විට එකතු කරන කියන ගණිත කර්මය සිද්ධ කරද්දී කොටුව මෙතන තිබුණාත් නැවතර යට එක නැනේ. කොටුව කොහොම මෙහෙම තිබුණා අපි කල යුත්තේ හිස්තන පුරවද්දී මේ දී ඇති පිළිතුරෙන් दिया थी आने आगे आडू की थी में इसको तो आगे काट दूँगा होंडे मुकदर आप इसकी वो मै में देखे हुए एक तो बता माय एक सीमसी आटे एक सीमसी आटे मै दाना आसुना वे आडू करो पाम दाना कोटु इतनू एक दो मैंने बेचारे तीर में नो दाना कोटुआ एक सीमसी हाथरा एक तो करो पाम तमा आटसी आनू देखे आटसी अधिकावृद्ध हाथर रखना बड़ा माँ मिनु की टिकिया नहीं मिनु की ते आउट जो हाथर रखटे बड़ा देदा सीसा दिका आउट तक ना आए नहीं देदा सीसी हाथर इते पैरा तीपुने कवाद दे देदा सीसे तकाली
उत्तर दिशा वहाँ बाटहीर दिशा वातर में देती दिशा मनाओगे वायंबर वायंबर दे दे देखा दार नौने का उर में आप बहुत सारे ला प्रश्न देखो आसुक तुम आसुक प्रश्न होंगे राइट हाँ तो तुअ तुल्ला ऐती लक्कम सियाल ला बाविता करे सह दिया है कि विशाल हाँ कोडाम में संख्या देखा है वैनसे की है दे विशाल में संख्या वसे हाय सिया विसे कोडाम में संख्या व देसिया हाय ඒ බින්දුව බින්දුව මුලට දාලා ලියන්න බැරිද? එහෙම තිලිවේ. බින්දුව දැම්මා. දෙක දැම්මා. බෑසෙ මේ. එතකොට බින්දුවට අගයක් එන්නේ නැහැ නේ? ආහහා. ආ ඔව් බින්දුවට අගයක් එන්නේ නැති නිසා සංඛ්‍යා දෙකයි භාවිතා වෙන්නේ. අන්න හරි. ඉලක්කම් දෙකක් පමණයි භාවිතා වෙන්නේ. ඉලක්කම් තුනම භාවිතා වෙලා නැහැ. ඒනිසා බිඳුව තියෙන සංඛ්‍යාවක් හදන්න වුණාම බිඳුව මුලට දාන්නේ කුඩායි කියන්නේ ලොකු එකේ ඉඳන් අකට දානවා කිසි ප්‍රශ්නයක් නැහැ අපි කරන්නේ බිඳුව ළඟට ඊළඟට තියෙන කුඩායි එක මුලට දාලා දෙක මුල සිට දෙවෙනි ස්ථානෙට දාන්න බිඳුව හරි හොඳයි ඊට පස්සේ මොකද කරන්න දරුවෝ මේ දෙක අතර වෙනස ඊට පස්සේ 620න් 206ක් අඩු කරනවා ආ उत्तरे बिंदुएं बिंदुएं है कड़ू करवाने दे बाय इस रेंग का किल लगाया मैं दहाई हाथराई अतना एकाई एकें बिंदु एकाई हाइन देखा खातराई तो कुछ से उत्तरे हारसी है दाह हाथराई नहीं गुड इलाका इस्तानीय आगे पेटे निरूपणे करने संख्या लिया ना सीए एवा एकाई कविया मुदाल नोट कवि दौर अभी अब्देक्रमेट या खाली ऐगन हिंदे इन
අන්න ඒ නිසා අපි මුලින්ම කතා කරමු මුදල් නෝට්ටු වල තියෙන පොදු ලක්ෂණ මොනවද කියන එක. ඕනෑම මුදල් නෝට්ටුවක් අපි අතට අරගෙන සීයේ නෝට්ටුව ගැන කතා කළොත් පුතේ රුපියල් සීයේ නෝට්ටුවේ වර්ණය තමයි තැඹිලි පාට. නෝට්ටුවේ මුහුණති නොරොච්චෝලේ ගල්ලඟුරු බලාගාරයයි ඊට පසුබිමින් ලක්ෂපාන දියල්ලයි දැක බලා ගන්න පුළුවන්. නෝට්ටුවේ දකුණු පැත්තේ පුතේ ශ්‍රී ලංකා රත් දෙවිලි චකුරුල්ලත් පක්ෂියයි නෝට්ටුවේ වම් පැත්තේ කවි කියන්නේ නැහැ. එතන අපේ අර ප්‍රශ්නෙට උත්තරේ දෙතර තියෙනවා හොඳේ. ඒකේ ඒ විදිහට ඕනතරම් කවි හොයා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ ඉස්සර වගේ ළමයි ගුරුතුමාම ඕනේ නැහැ ඉගෙන ගන්න. හොඳයි. හරි. මේකට උත්තරේ රුපියල් 100. ඊට පස්සේ දරුවෝ කියන්නේ. හලෝ. ඉච්චනේ වගේ. හරි. ධාර්තාවේ ලීටර 5ක් වන භාජනයක් පිරවීමට මිලිලීටර් 500ක් වූ භාජනයක ළමයි 500 වූ කීයක් තියෙනවද ලීටරයකට? දෙකක් තියෙනවා නේ. 500 වූ දෙකක් තියෙනවා. හරි ගොඩ. 500 වූ දෙකක් එක ලීටරයයි. එහෙනම් ලීටරයකට තියෙනවා දෙකක්. එහෙනම් ලීටර 5කට 5 * 2 10යි. 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 ඉලක්කම් දෙකක් පමණ භාවිත කරලා ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව 99 ඕනම සංඛ්‍යාවක් 10 න් ගුණ කරනවා කියන්නේ ඒක අකට බිංදුවක් එකතු කරන්න ඕන 85 අකට බිංදුවක් එකතු කරපුවා මට 150යි ඕනම සංඛ්‍යාවක් බිංදුවෙන් ගුණ කරනවා කියන්නේ ළමයි බිංදුවමයි සර් බිංදුවම තමයි ආපු වෙරි ගුඩ් බිංදුවම තමයි මගේ මා කැමරාව උන් කරන්නේ නැතුනම් ගොඩක් අද බැටරි වහන තියෙන ෆෝන් එකේ සමමිතික රේඛා සමමිතික රේඛා අනිවාර්යයෙන්ම ඍජුකෝණාශ්‍රව තියෙන දෙකයි මේ විදිහේ ලකුණු කරන්න ඕන හරියට තියෙන්න ඕන ගණන ඇතර ඉස්සරහින් ලියලා තියෙන්න තෝරන දීර්ඝ ක්‍රමයට බෙදද්දි බලන්න මේ හැම ස්ටෙප් එකක්ම ආලඟ තියෙනවද කියලා බලන්න හැම පියවරක්ම තියෙනව නම් හරි ඔව් සර් වෙරි ගුඩ් 54 736 9යි 739 උත්තරේ තියෙන්න ඕන වැඩිම කාසිය සමරු කාසි හැර රුපියල් 10 සමරු කාසි නම් රුපියල් 10යි කියලා 5000 කාසි තියනවා ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳලා 711 717 771 777 ඕකේ ඒවා ලේසි ඒවා ප්‍රශ්න නෙවෙයි 817ක් අඩු කරන්න 763යි ඒවා පුරුදු කරන්න අපි පේපර් ක්ලාස් එකේ අවශ්‍ය නැහැ ඔබව දාන්න එක බස් එක රතේක ළමයි 45කට යන්න පුළුවන් එවැනි බස් රත 5ක 45 පහමරි කරපම් 225යි පොදු අන්තරේ 10 නම් 17 27 37 47 57 මේ විදිහට තිබෙනවා නම් ඔබ හරි ඒවා ලකුණු දාන විදිය
මම ඔබේ group එකට දාන්නම් හොඳයි හරි දැන් අපි යනවා WhatsApp එකට රචනා දාලා නැත්තම් දැන් දාන්න මම පැන්සලක් වෙවි එතකොට ඔබ පැන්සලක් කියලා හිතලා ලියන්න ඕන හරි නම් පැන්සල කියන වචනේවත් රචනා විදි ලියෙන්න බෑ ඔබ පැන්සලක් නම් පැන්සල කියලා හිතලා ඔබ ලියන්න ඒ නිසා ළමයි අකුරු ලිවීමට පැන්සල භාවිත කරති කියලා ලිව්වොත් වැරදි මොකද පැන්සල ඔබ එතකොට ළමයි අකුරු ලිවීමට මාව භාවිත කරති කියලා ලියවෙන්න ඕනේ මේ විදිහට බලමු අපි WhatsApp එකේ කොහොමද තියෙන්නේ කියලා හොඳයි WhatsApp එකට දාන්න අපි WhatsApp අගේ විශ්යන් තියෙනවානේ මට බලන්න තියෙන අපේ වැඩ රාජකාරී දිසැහැනේ තියවට ගෲප් තියෙනවා නේද 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 කරන්න නේ සරවගේ කියයිසර් යෝ මයික් එක ඔෆ් කරමු මයික් එක ඔෆ් කරමු ඒවා PDF විදියට එන්නේ නේ ඒවා ඩවුන්ලෝඩ් වෙනවා නේ डाउनलोड स्कैन कर ला PDF PDF කරන්න නැතුව ස්කෑන් කරලා එවන්න පුළුවන් නේද ඔබට? ආදම. හරි. මේ කාගෙද? මම විශාල කර්මාන්ත ශාලාවකින් උපත ලැබුවෙමි. ඕකේ, ගුඩ්. වචන පහකට වඩා 1 2 3 4 වැඩි. මම පුංචි ළමයින් හට අකුරු ලිවීමට උදව් කරමි. හරි. මම විවිධ වර්ණවලින් සමන්විත වෙවි. දැන් ඔය වර්ණවලින් කියලා ලියද්දී එකට ලියනවද නැත්නම් දෙකට ලියනවද? දෙකට කඩලා ලියනවා. මට කියන්න. එකට ලියන්න ඕන. නැත්නම් වර්ණ වලින් වෙනවා. හොඳේ. එතකොට වචන පහයි. එතකොට වචන පහයි එක දෙකයි डाउनलोड आईडी कौद इन इधी एक्कर भाषण के अभी चाहे डाउनलोड कर बना स्कैन कर लम कर මම කහපාට වෛරම් වැටුණු අලංකාර පැන්සලක් වෙමි. ගුඩ්. මගේ පැන්සලක් වෙමි. ආයෙමත් පැන්සලක් වෙමි කියලා ලියන්න ඕනේ නැහැ ඉතින්. මොකද පැන්සලක් කියලා තියෙනවානේ. මගේ ඇඟේ කහපාටට වෛරම් වැටි තිබේ. මේ විදිහට ලිව්වොත් ලකුණු නොලැබෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මොකද පැන්සලක් වෙන්නේ ආයේ පැන්සල කියලා ලියන්න ඕනේ නැහැ. ඔබ
කෙලින්ම කැන්සල් වෙලානේ. මේක හරි දෙන්න පුළුවන් හොඳේ. එතස අපි එකට හරියක් දෙමු. මගේ ශරීරයේ සෑදී ඇත්තේ මතරම වරදී. අයිතිකාරය කවුද? කවුද අයිතිකාරය? මේක ලියන්න ඕන මෙහෙම. ක්‍රියාපදයේ තියෙන මැදනේ මගේ ශරීරයේ ලීකබල් එකකින් හා මිනිරන් කූරකින් සෑදී තිබෙයි. ලකුණු බිඳුවයි මේකට. හොඳේ. මම ලොකු කුඩා සෑමටම ප්‍රයෝජනවත් උපකරණයක් වෙමි. ගුඩ්. 1 3 හරි මැදට ලකුණු නැහැ. හරි අපි යනවා ඊළඟට. මෙයා සම්බුදු. මෙහෙම මේ විදිහට ඉවත් ප්‍රශ්නයක් නැහැ පේනවා. හොඳේ. මම පාසලේ සෑම ළමයෙකු ළඟම සිටිමි. 1 2 3 4 5. ඕකේ හරි. ලකුණු දෙනවා. මම විවිධ පාට වලින් වර්ණවත් වී ඇත. මේ වාක්‍ය වැරදි. කාටද කියන්න පුළුවන් ඇයි මේක වැරදි කියන්නේ? සේ උක්තාක්‍යාත සම්බන්ධතාවයක් නැහැ. වෙරි ගුඩ්. මේක හදලා කියන්නකෝ එහෙනම් අනේ. හදලා කියන්න. මම විවිධ පාට වලින් වර්ණවත් වී ඇත්තමි. විවිධ පාට වලින් වර්ණවත් වී ඇත්තමි. ඇත්තමි. ඒ වඩාත් හොඳයි. මම විවිධ පාට වලින් වර්ණවත් වී සිටිමි. මම ගැන ඩිරෙක්ට් කියවෙන්න එපා. මම නම් මේ ඇත්තමි කිව්වහම පොඩි වර්ණවත් වී සිටිමි සම්බන්ධයක් කෙලින්ම උත්තෙත් එක තියෙන්න ඕන. හරි ලස්සන අත්අකුරු ලිවීම සඳහා මාව භාවිතා කරමි. මේ වාක්‍යයේ පළවෙනි එක විතරයි හරි. තුන්වෙනි එක වැරදියි. දැන් මාව කියලා දාපු නිසා මම නෑ. එකක් තමයි උත්තේ නෑ මේකේ. අනිතක මෙතෙන්ට උත්තේ දාන්න බෑ. මම දාන්න බෑ. මේකේ භාවිතා කරන වැඩේ කරන්නේ ළමයිනේ. ළමයි නේද මේක කරන්න. ඔව්. ඒකට ලියන්න ඕනේ මෙහෙම. ළමයි ළමයි ලස්සන අත්අකුරු ලිවීම සඳහා මාව භාවිතා කරති. භාවිතා කරන්නේ කවුද? ළමයි. ඒ නිසා ලකුණු හම්බ වෙන්නේ 2 උක්තාක්‍යත ගැළපීම ඒ වගේ බිඳුවක්. රචනාවක් නෙමෙයි නේ. හරි. මම පාසල් ළමුන්ගේ හොඳම යහළු ආවි. 1 2 3 4 5. හරි. වචන ගන්න තියෙනවා. ඕකේ. මම යාළුවෙක් තමයි ඇත්තටම. කුඩා ළමයිගේ තමයි ලොකුම යාළුවා. ලොකු ළමයි වෙද්දී ඇත්තට යාළුවෙක් නෙමෙයි. මම පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බොහෝ උදව් කරමි. ගුඩ්. ළමයි මාව තුල් කරන විට බොහෝ වේදනා දැනුණත් මම ඒවා දරාගෙන සිටිමි. මේ වාක්‍ය වැරදි. කාටද කියන්න පුළුවන් වැරදියි කියන. සර් ළමයිනේ කරන්නේ. ඔව් ළමයි මාව තුල් කරන විට මට බොහෝ වේදනාවක් දැනුණත් මම ඒවා දරාගෙන ඉන්නේ කවුද? දරාගෙන ඉන්නේ කවුද? මම වාක්‍ය උත්තරපදේ. දරාගෙන සිටින්නේ මම. මම තමයි වාක්‍ය උත්තරපද. අවසාන ක්‍රියාපදයෙන් කියවෙන්නේ ළමයි නෙමෙයි මම. ඒ නිසා ළමයි කියලා උත්තරපදයක් තියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක ගලපලා කියන්න කොහේනවා? ගලපලා කියන්න. ළමයි මාව තුල් කරන විට බොහෝ වේදනාවක් දැනුණත් මම ඒවා දරාගෙන සිටිමි. ඔව් ළමයින් කියලා අනුත් වෙන්නේ. ළමයින් මාව තුල් කරන විට බොහෝ වේදනාවක් දැනුණත් මම ඒවා දරාගෙන සිටිමි. දරාගෙන ඉන්නේ මම. හරිද? රයිට්. එතකොට ඒක ලකුණු බිඳුවයි. ඉතුරු දෙක හරිනේ මං කිව්වා හරි කියලානේ. ඔව්. ඒ දෙක හරි. එන්න මෙයා. මම විවිධ වර්ණවලින් මට ක්‍රියාපදේ පේන්නේ නෑනේ. මම විවිධ වර්ණවලින් සනසා තිබේ. එහෙමනේ තියෙන්නේ.
वचन गाने बिंदु मगे वटिनाकम तीरने मिनिरान कूराय बिंदु लखन बिंदु एक वचन तीन एक देखा तुने हतराय पहाय अर्थ वाक्य लीला कर एक लियांडोड मिनिरान कूर मगे शरीर तिबेन वटिना अंग कोटसाक नॉट क्लियर ए निसाम लमाइन माव बुहो बावितेट गणी उक्ता क्या वेरा दी बावित गणी लमाइन बिन्न बैला माई माव बुहो बावितेट गणी ती किरा इवर वे नाकुम हम बेन बिंदु है मम पास लमाइंट वैडी हिती अंत अकुरु लिवी मटहा नोएकुत पड़वलट पिहित वेवी ओके आई थे ऐड करे काव देह में कराने के लिए कागे थे भी मैं तुझे मैं तो ऐड कराने बैन ही हमारा दी है तो उत्ता क्या त्यौहार है लाखों दिन वहाँ एंड लंकर लिया नो उड़ा लामा ही मटा मुंह आदरे करती क्या देखा है तूने हथराई पाल राइट ओके हारी आखरों लिए ने मिटे मागे तूड़े मोटावन निशा कुंची लमाई नेवते माव मुहात करती गुड ताकुन हम मेरा है नहीं करते मैं पाले भी नहीं के पुरी वाला दांत की नहीं मारते हैं कात मत करती है वाला मैं लिशारा मम्मा लमाई जी गिरने टू दाव करें वाचन पहाई लाखों बिंदु है अच्छा पहाय लखन बिंदु बिंदु है मगे शरीर लीसा ओके गुड मम विविध पाटवलिन सह मिगणांगुलिन कड़वल सिटी एक पलवे लखन देख हर मेचर आगे तीर मैडम अत पेन तीर मेचर सह मिनी उपत लघु मैं मिनी रंग क्या थे मैं नया ना देने ऐना एक फैला वाला ना तो मतलब माता के हैं तो उनका नेम ही मतलब तो चिकन रंग बोलो हम पहन सकते हैं मतलब मैं माता के हैं तो दाम तो जी हाँ देख එකයි දෙකයි තුනයි හතරයි පහයි නැත්නම් වාක්‍ය හරි දැන් අපි හරි දාගමු නයන ලකුණු කරගන්න මම බලලා කියනවා මම පිටතින් අලංකාරවත් ලෙස සකසා ඇත්තේ මේ වාක්‍ය හරිද කාටද කියන්න පුළුවන් अलंकारवलसकसाइन අලංකාරවත් ලෙස සකසා තිබේ තිබෙන්නේ කුමක්ද අලංකාරවත් ලෙස සකසා ඒක තමයි වාක්‍ය උත්තරය
මේක වැරදි උක්තාක් ඇති ගැළපෙන්නේ නැහැ සුකෝච්චාරණය කියන්නේ ගලපලා ලස්සට ගැළපෙලා එන්නේ නැහැ අදහස මම ඇත්තෙමි මම කරන වැඩක් නෙමෙයි ඇත්තෙමි කියන එක මම ඩිරෙක්ට් මම කෙලින්ම කරන වැඩක් වෙන්න එපා ක්‍රියාපදේ මේක වැරදි බිඳුවයි මම කුඩා ළමුන්ට අකුරු ලිවීමටත් චිත්‍ර ඇඳීමටත් උදව් වෙමි ඒක හරි ඈ මැද එකට ලකුණු බිඳුව අනිත් එකට දෙනවා स्कैन कर मैं आने दे आओ दे मैं अमेलिया मम्मा कर्मांत सारा वक्त रोधी उपत लाभाई लाखों में बिंदु आई ऐ अमेलिया बिंदु आप देने मा ते अंतिम एक मीडा लने एक तमा वह दान नहीं मेरा बिंदु है तो दे वहाँ हट सहोदर सहोदरियाँ बहु प्रमाणे आक सिटी ඒ බිඳුව වේගත් ලකුණු බිඳුවයි. ඇයි? ඉමේත තීදාල නැහැ. දන්නවද? ඉන්නේ සහෝදර සහෝදරියක්. සහෝදර සහෝදරියෝ බොහෝ ප්‍රමාණයක් සිටිති කියලා වෙන්නවා. සෑම කෙනෙකුටම පාහේ ලිවීමටත් චිත්‍ර ඇඳීමටත් බොහෝ ප්‍රයෝජනවත් වන මම පැන්සලක් වෙවි. ආය ඔබ ගැන හිම විස්තර කරන්න ඕනේ නැහැ. ඒකේ ඔක වරද්දක් නෑ කියලා හරි දෙන්න පුළුවන්. ඔබ පැන්සල තමයි. ඉතින් ඒක විස්තර කරලා ලියන්නයි ඕන. හරි. ඒක හරි ඈ. ඒකට දෙන්න පුළුවන් හරිය. දැන් මට කවුද කියලා හිතා ගන්න බෑ මේ. අෂෙන්. ඔව් සර්. කිව්වේ නෑ නේද? ඔව්. मेरे उधर पेन नया नया आशीन वेरी सॉरी ऐहन लिखिया न पुलवांद नत्तंग आए का केवान न पुलवांद ऐहन लिखिया न पुलवांस है हाँ क्यों बालन मामा का शाराव का तुमने मतलब लेबु यमी ऐहन ने बोल दिया मामा कल माम तो शाराव तुले ऊपर तो लेबु यमी हाँ इलाके ළමයි ආස මගේ එළියේ තිබෙන වර්ණ ගැනූ පෙනුමටය. වැරදි. ළමයි මගේ පිටතින් තිබෙන වර්ණ ගැනූ පෙනුමට ආසා කරති. එහෙම ලියලා ලකුණු බිඳුවයකට. ඊළඟ මම ළමයින්ට අකුරු ලිවීමට උදව් කරමි. ඒක හරි. මුලින්ම තිබෙත් ඒකද? පළවෙනි වාක්‍ය කියමු. मामा कार्मांत शालावक तूले उपते लाबू हैं हाँ इका तूना हरी मजे का बार नहीं है हरी तावा काउ दिन नहीं आने हैं तभी हम क्या दिए ना दिन की वैल्यू ना है तभी हम क्या कर दें विहन की वैल्यू ना है ना ना कभी हम क्या रहीम ना है तेरे ऑलराइट इन वाक्य वरदी बिंदु आये लापन कारण हरी रिया निपदवाणी की कदम आगटे
කොහොමද ගලපලා ලියන්නේ? මා මේක අපිට ඕන නම් මෙහෙමයි ඉතින් උත්පදයක් දාලාම ලිව්වොත් මිනිස්සු මාව ලී වලින් සහ මිනිරන් වලින් නිපදවති නිපදවති කියන ක්‍රියාව කරන්නේ මිනිස්සු හොඳේ ක්‍රියාව මතක දාන්න බෑ බිඳුවයි මගේ මොකද්ද මේ මගේ අරමුණනේ ආ අරමුණ වන්නේ ඔබගේ අත්තකුරු ලස්සනට හා පැහැදිලිව ලිවීමට උදව් කිරීම බෑ අරමුණ වන්නේ කියන එක තමයි ක්‍රියාව ළමයින්ගේ අත්තකුරු ලස්සනට හා පැහැදිලිව ලිවීමට මම උදව් කරමි එහෙම නැත්නම් මම ළමයින්ගේ අත්තකුරු ලස්සනට හා පැහැදිලිව ලිවීමට උදව් කරමි එහෙම තියෙනවා අරමුණ වන්නේ කියලා අන්න ක්‍රියාපදයෙන් වැදගත් නෑ අපිට එහෙම නැත්නම් ළමයින්ට ලස්සනට සහ පැහැදිලිව අත්තකුරු ලිවීමට උදව් කිරීම කොමාවක් මගේ අරමුණ වෙයි එහෙම ලියන්න අත්තකුරු ලස්සනට හා පැහැදිලිව ලිවීමට මම ඔබගෙන් උදව් එහේ මොකද අත්තකුරු ලස්සනට හා පැහැදිලිව ලිවීමට මට ඔබගෙන් උදව් අවශ්‍ය වෙයි හා නේ පැන්සල් ලියන්න තව කෙනෙක් ඕනනේ ඒකයි ඔය කියන්නේ एक हाल आपके एक इतना दिन में मैंने तो लखन है ताव काव दिन ने आने सब दिन की पहली बने हैं हाँ बुद्धि මම ලොකු ගොඩා කාටත් ලිවීමට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා ගොඩාක් කියලා ලියන්න එපා මම ලොකු ගොඩා කාටත් ලිවීමට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා ප්‍රයෝජනවත් වෙනවා මම ලියලියා සිටින විට යම් කිසි දෙයක් වරදන විට ඒ නැවත නොකිරීමට මාවක බලා ගනිමි ඒකත් वाक्य उक्ता क्या थी गलत और नहीं है बिंदु है मुक्का हो देख लिया ना अंत का सुकोच्चार नहारी थे मम लिए लिया सिती नहीं बीते याम किसी दिया को वारा दुनी बीते ये नेवतन उठी नहीं बीते माँ वाक बला गाने में के उत्तर पदे को तुम तीन वाक बला गाने में क्या हुआ माँ मामा मामा इतने नहीं ना मामा මම වග බලා ගන්නේ. විතර තමයි උක්තපදේ තියෙනවා. ආය මුල උක්තපදයක් තියෙන්න බෑ. අනිතික ගලපලා වැරදී. වා ගලපලා වැරදී. මේක කොහොම ගලපලා ලියන්නද කියලා මට හිතා ගන්න බෑ. මොකද අරමුණු කියලා ලියලා තියෙන වාක්‍ය. මගේ කාර්යය නිවැරදිව හා පිළිවෙලට කිරීම මගේ පරම යුතුයකමයි. मगे कार्य निमरुहा मगे परम अरमुनवे अरमुनवे युतक मै की हरियाणा लखनऊ हरवे हर अंदे उत्तरवाड़ दवाकाव दी रचनावट सह पेपर लखन विधि मम इलाक दवस अरे हेमट शुभरात्रि आई भवान शुभरात्रि वेरी गुड नाइट